ඔයාගේ නිදහස හොයාගෙන යන්න ඔයාට පුළුවන්කම තියෙනවා.
අපි බොහෝ දෙනා පුරුදු වෙලා ඉන්නේ අපේ ජීවිතේ ප්‍රශ්න වලට අනිත් පැයට ඇඟිල්ල දික් කරන්න. මගේ දෙමව්පිය මට නිදහස දෙන්නේ නැහැ. මගේ පාර්ට්නර් මට නිදහස දෙන්නේ නැහැ. මගේ ජොබ් එකේ මට කිසිම නිදහසක් නැහැ. ඔන්න එතකොට අපි හිතනවා මේ අනිත්‍යව වෙනස් කරන්න. ඒක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපි අපේ නිදහස අනිත්‍යයට බාර දීලා ඒගොල්ලන්ගේ නිදහස අපි පාලනය කරන්න හදනවා. එයාලව වෙනස් කරන්න හදනවා කියන්නේ ඔය කරන්න උත්සාහ කරන මේ දේ. ඒක සුදුසු නැහැ. දෙමව්පියෝ අපිට පොඩි කාලේ සලකපු විදිහ අපිට වෙනස් කරන්න බෑ. ඒ කාලේ අපිට නිදහස තිබ්බේ නෑ වෙන්න පුළුවන්. ඒත් ඔයා දැන් ලොකු මහත් වෙලා ආව තරමක දැනුම් තිරම ඇති පුද්ගලෙක් වුණාට පස්සේ ඔයාට එහෙම කියකි ඉන්න බෑ. ඔයාගේ ජීවිතේ ඔයාගේ අනාගතය වෙනුවෙන් තීරණ ගැනීමේ නිදහස ඔයාට අනිවාර්යයෙන්ම තියෙනවා. අකමැත්තෙන් දෙමව්පියෝ කියන දේ කළා අසතුටින් ජීවිතය ගත කරන්න ඕනේ නැහැ. එයාලා යම් දෙයක් කියන්නේ ඇයි? මොකද්ද ඒකට හේතුව කියන එක අනිවාර්යයෙන්ම අහුම්කන් දීලා හිතලා බලන්න ඕනේ. හැබැයි එතන එහාට ඒ ගැන තීරණය ගන්න ඕනේ ඔයා. ඊට පස්සේ රිලේෂන්ෂිප් එකකදී එහෙම නැත්නම් විවාහයකදී වුණත් ඔයාගේ නිදහස සීමා කරනවාට ගොඩක් තහංචි දාන, ආව ගොඩක් වෙනස් කරන්න හදන පුද්ගලෙක් නම් එතන ප්‍රශ්න තියෙනවා. ඉතින් එහෙම ගොඩක් අය මට ඒගොල්ලන්ගේ ප්‍රශ්න ලියනවා. හැබැයි ලියලා අහන්නේ කොහොමද ඒ කෙනාව වෙනස් කරන්නේ කියලා. ඉතින් ඒ කෙනා වෙනස් කරන්න අපිට පුළුවන් කමක් නැහැ. හැබැයි ගැළපෙන්නේ නැහැ ප්‍රශ්න තියෙනවා කියලා හිතනවා නම් කූඩුවේ දොර අරලා තියන්නේ. ඔයාට යන්න පුළුවන්. ඉතින් රැකියා ස්ථානෙත් එහෙමයි. බොස් හොඳ නැහැ, කලීග්ස්ලා හරි නැහැ. එහෙම කියලා ඒගොල්ලන්ගේ තරහ ඇති කරගෙන හෝ ඒගොල්ලන්ව වෙනස් කරන්න උත්සාහ කළා වැඩක් නැහැ. ඔයාට කැමති නැත්නම් ඔප්ෂන් එක තියෙනවා අයින් වෙන්න. ඒ වගේම තව සමහර අය මට ප්‍රශ්න ලියනවා මේ පවුලේ අයත් එක්ක ගැටලු ගැන සහෝදර සහෝදරියන් එක්ක එහෙම නැත්නම් නැන්දා මාමාත් එක්ක එක ගෙදර ඉන්නකොට ඇති වෙන ප්‍රශ්න ගැන. කොහොමද එයාව වෙනස් කරන්නේ කියලා අහන්නේ. ඉතින් ඒගොල්ලන්ව වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. හැබැයි ඔයාලගේ සතුට සහ නිදහස වෙනුවෙන් ඕගොල්ලන්ට හැකියාව තියෙනවා එතනින් අයින් වෙලා වෙන තැනකට යන්න. ඉතින් මේ හැකියාව මේ ඔප්ෂන් එක ඕනම ප්‍රශ්නකදී තියෙනවා. ඉතින් ඒ වුණාට මේක පෙන්වා දුන්නාම ගොඩක් දෙනා කියන්නේ අනේ ඒක කරන්නේ කොහොමද? ඒක කරන්න ලේසි නෑ කියලා. ඉතින් ලේසි නෑ තමයි. හැබැයි ඒ වුණාට එතකොට මතක් කරගන්න. ඔයාත් අර කූඩුවේ ඉන්න කුරුල්ලා වගේ නේද හිතන්නේ කියලා. ඔයාගේ ජීවිතේ ඔයාගේ. ඔයාගේ නිදහස සහ සතුට වෙනුවෙන් තීරණ ගැනීමේ පූර්ණ අයිතිය ඔයාට තියෙනවා. ඒ ඔප්ෂන් එක ඔයාට තියෙනවා. ඒත් සමහර විට ඒක නෑ නෑ කියලා කම්ප්ලේන් කර කර ඉන්න එක ලේසි ඒ වෙනුවෙන් පියවර අරන් ජීවිතේ හදා ගන්නවට වඩා. ඉතින් ඒක නිසා ඔයාම හිතලා බලන්න. මම අද කමියුනිටි ටැබ් එකේ උදේහව ප්‍රශ්නේ. ඔයාට නිදහස කියන්නේ මොකද්ද? පූර්ණ නිදහස තිබ්බ ඔයාගේ ජීවිතේ මොන වගේ වේවිද? ඔයා අද ඉන්න තත්ත්වේ ඉඳන් එතනට යන්න ඔයා මොනවද කරන්න ඕනේ? වෙන කවුරුත් නෙමෙයි. ඔයා මොනවද කරන්න ඕනේ? ඉතින් සමහර වෙලට පූර්ණ නිදහස තිබ්බොත් ඔයා කරන්න කැමති දේ අද ඔයාට කරන්න බැරි වෙන්න පුළුවන්. සමහර වෙලට ඒක නීති විරෝධී නැත්නම් සමාජ පටහැනි දෙයක් වෙන්නත් පුළුවන්. හැබැයි ටික ටික හරි ඔයාගේ නිදහසට බාධා කරන දේවල් ජීවිතෙන් අයින් කරගෙන ඔයාගේ මානසික නිදහස සකස් කරගන්න. උදාහරණයක් වශයෙන් මට පූර්ණ නිදහස තිබ්බත් මම කැමති සති කිහිපයක් හරි ආරාණ්‍යයකට ගිහිල්ලා බුදුදහම ගවේෂණය කරන්න, භාවනාව ඉගෙන ගන්න. ඉතින් හැබැයි මට අද ඒ දේ කරන්න නිදහස නැහැ. මොකද මගේ පවුල නිසා, මගේ දරුවන් නිසා. ඒ දේ අය මගේ ජීවිතයට කරදරයක් නෙමෙයි. මගේ මානසික නිදහසට බාධාවක් නෙවෙයි. මගේ මානසික නිදහසට බාධාවක් වෙන හැම දෙයක්ම මම මගේ ජීවිතෙන් අයින් කළා තියෙන්නේ. මම මගේ ෆීල්ඩ් එක ඉංජිනේරින් වලින් මාර්ක් කරගත්තේ. ඒ වගේම ඊට පස්සෙත් මගේ ජොබ් එකේ කරදර තිබෙන නිසා ජොබ් එකෙන් අයින් වෙන්න තීරණය කරේ. මේ හැම දෙයක්ම ඒ කරදරකාරී දේවල් මගේ ජීවිතෙන් අයින් කරන්න ඕන නිසා ගත තීරණ. ඉතින් ඒ කිසි දෙයක් කරන්න ලේසි දේවල් නෙමෙයි. හැබැයි අපේ මානසික නිදහස ඇත්තටම අපිට වටිනවා නම් ඒ වගේ තීරණ ගන්න වෙනවා. සමහර විට ඒව සුළු දේවල් වෙන්නත් පුළුවන්. කියන්නේ සමහර අය කියනවා මම Facebook Instagram නැහැ මොකද ඒක කරදරයක්. ඒක නිසා මගේ නිදහස වෙනුවෙන් මම ඒ දේවල් පාවිච්චි කරන්නේ නැහැ. බොහොම හොඳයි. ඒ වගේම මම කියලා තියෙනවා මම නිවුස් බලන්නේ නැහැ. මම දේශපාලන වැඩසටහන් එහෙම බලන්නේ නැහැ. මොකද ඒ දේවල් බැලුවම ඒකත් අපේ මානසික නිදහසට අපේ සුවයට බාධා වෙනවා. ඉතින් ඒ වෙලෙන් ඈත් වෙලා ඉන්න. ඉතින් ඒ වගේම ඔයා කෙනෙක් එක්ක කතා කරන්න කැමති නැත්නම් ඒ කෙනත් එක්ක කතා නොකර ඉන්න. ඔයා යම්කිසි ක්ලාස් එකකට යන්න කැමති නැත්නම් ඒ ක්ලාස් එකට නොගිහින් වෙන ක්ලාස් එකක් හොයාගන්න. ඒ විදිහට ඔයා කැමති දේවල් වලින් ඔයාගේ ජීවිතේ පුරව ගන්න. හැබැයි අරමුණක් ඇතිව. ඒ කියන්නේ නිකන් මම කැමති දේවල් මේවා තමයි කියලා ගේම්ස් ගගහා හෝ මූවිස් බල බල නැත්තම් දවසම chat කර කර දවස ගත කරනවා කියන එක නෙවෙයි මේකෙන් අදහස් කරන්නේ. දවසේ තමන් කැමති දේවල් වලට ඒ විදිහට කාලයක් වෙන් කරාට කමක් නැහැ. හැබැයි මූලික දේ තමයි ජීවිතේට අරමුණක් තියාගෙන ඒ අරමුණට වැඩ කරන්න. ඒ අරමුණට බාධා වෙන දේවල් ඉවත් කරන්න.
ඉතින් මේ විදිහට ඔයාගේ ජීවිතේ වෙනස් විය යුතු තැන් මොනවද කියලා ඒ දේවල් වෙනස් කරගෙන ඔයාගේ ජීවිතේ නිදහස හොයාගන්න ඔයාට මේ වීඩියෝ එකේ කතා කරපු දේවල් ප්‍රයෝජනවත් වෙනත් කියලා මම හිතනවා. ඉතින් ඒ වුණාට මේ දේ පටන් ගන්න කොහෙන්ද කියලා හිතාගන්න බැරි නම් ඒකට තව උදව් වුණා කියලා හිතනා නම් ඔයගලන්ට පුළුවන් මාත් එක්ක සම්බන්ධ වෙන්න මගේ ඊමේල් ඇඩ්‍රස් එකයි මගේ අනිත් සෝෂල් මීඩියා ලින්ක්ස් එන ඔක්කොම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ. ඒ වගේම මේ විදිහට මට කැමතිම විදිහට මම මගේ ජීවිතේ සකස් කරගත්තේ කොහොමද කියලා කරපු මෙන්න මේ වීඩියෝ එකත් ඊළඟට අනිවාර්යම බලන්න. එහෙමනම් අපි ඊළඟ දවසේ හමු වෙමු තවත් වැදගත් වීඩියෝ එකකින්. එතක සැදලින් පරිස්සමින් ඉන්න. Bye.